විශේෂයෙන්ම ඊයේ දවසේ ගෝලීය යුක්ති සංසදයේ සූම් සාකච්ඡාවක් සංවිධානය කරලා තිබුණා මමත් ඒකට සම්බන්ධ වුණා අගරදුගුරු කාදිනල් හිම්පාණන් ඇතුළු තවත් රදුගුරු වරුන් පූජක වරුන් සහ ලෝකේ බොහෝ රටවලින් සමාජික සමාජිකාවන් එකට එකතු වෙලා හිටියා ඒකෙදි මේ ඊයේ පෙරේදා බුරැල්ල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කරුණු කාරණා රැසක් ඉස්මතු වුණා මම ගොඩක් මේක සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක කතා කරන්න යන්නේ නැහැ මොකද ඊයේ ඒක සම්බන්ධයෙන් ගොඩාක් කරුණු කාරණා එලිදරව් කරපු නිසා මම ඒකෙදි මතු කරපු වැදගත් කරුණු කීපයක් විතරක් නැවතත් මතක් කරන්න කැමතියි බුරැල්ලේ බෝම්බ සිද්ධිය නැත්තම් ඒක බෝම්බ නාටකය කියලා කිව්වත් වැරදි නැහැ එන්න ඉස්සෙල්ලා ඔයාලට මතක ඇති පෞගේ සැප්තැම්බර් මාසේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කිරීම ඉවර කරපු ගමන්ම සති කීපයක් යද්දි බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයට ශස්ත්‍ර ප්‍රහාරයක් බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා නාවික හමුදා නිලධාරීන් දැනුවත් කරලා අවදානම් නිකුත් කරලා තිබුණා. මේක රටේ ප්‍රධාන ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් වුණා ඒ දවස්වල. මේකත් මාධ්‍යවල පළවෙනි වතාවට මම අනාවරණය කරන්නේ. මේ සිදුවීම් මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කිරීම සහ ඒ කාලවකවානුවේ මම හිටපු තැනට එහා පැත්තේ තිබුච්ච කන්‍යාරාමේ ජනාධිපති බුද්ධි ඒකකයෙන් ඇවිල්ලා නතර වෙලා තිබුණා. ඒව හරි මම දන්නේ ජනාධිපති බුද්ධි ඒකකයට නතර වෙන්න තැන් තිබුණ නැද්ද කියලා මම හිටපු තැනට එහා පැත්තේ ජනාධිපති බුද්ධි ඒකකයෙන් නතර වෙලා තිබුණා. ඒ වගේ විවිධ ආකාරයෙන් මර්ධනය ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒක නිසා ගරු පියතුමන්ලා මගේ ආරක්ෂාව තකා මාව නතර කරලා තිබුණේ ඔය කියවපු ශාන්ත නිකුලා බෝපිටිය දේවස්ථානයේ. පියතුමා නැති අවස්ථාවේ දේවස්ථානයේ හිටියේ මමයි ඒ වැඩ කරපු සේවකයෝ විතරයි. ඒ අවස්ථාවේ තමයි නාවික හමුදා නිලධාරීන් ඇවිල්ලා මේ බෝම්බ සිද්ධියක් වෙනවා වෙන්න පුළුවන් පියතුමන්ලා විදියට ඇඳගෙන එන්න පුළුවන් ආරක්ෂාව තර කරන්න කියලා මේ අනතුරු ඇඟවීම කරේ. හාස්‍යජනකම දේ තමයි ඒ දවස්වල අපේ කතෝලික දේවස්ථාන සියල්ලම වහලා තිබුණේ. දේව මෙහෙයන් නවත්තලා තිබුණේ. එතකොට හැම වෙලාවක මිනිස්සු එකතු වෙන්නේ නැති තැනකට මොන අරමුණින්ද කවුරු හරි ත්‍රස්ත ප්‍රහාරයක් හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න යන්නේ. ඉතින් අපි තේරුම් ගත්ත දේ තමයි ඒවා පිටිපස්සේ තියෙන තවත් ඩ්‍රාමා එක්ක අපිව මොන හරි දෙයක් නැත්නම් ශහන් මාලක හිටපුම පල්ලිය හොයාගෙන ගිහිල්ලා අපි දන්නේ නැහැ ඒවා. මේවා හම්බෙන් වෙනවද ඇත්තද කියලා. නමුත් සරත් විරසේකර පොලිසිය බාර ඇමතුමා කියලා තිබුණා මේක එක්සර්සයිස් එකක් කියලා. කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමා කියලා තිබුණා ඕනවට වඩා මේ නිලධාරීන් තොරතුරු එලිදරව් කරලා තිබුණා කියලා. නමුත් ඒවා එහෙම්මම යට ගියා. අපි දන්නේ නැහැ ඒ ඕනවට වඩා තොරතුරු එලිදරව් කරපු නිලධාරීන් හෝ ඒ සම්බන්ධයෙන් අද වෙනකන් ගත්ත විනය ක්‍රියාමාර්ග හෝ ඒ පරීක්ෂණ මොකක්ද කියලා. ඒ සිද්ධි එකින් එක එහෙම යට යද්දි අපි ඒ වලට බොහොම සැලසුම් සහගතව අපි කණ්ඩායමක් විදිහට මුණ දුන්නා. ඒ ඔවුන්ගේ අරමුණු යටපත් කරන්න ක්‍රියා කරා. නමුත් අපිට පේනවා මේ අධ්‍යක්ෂකවරයා මේ සියලු දේවල් පිටිපස්සේ ඉන්න කවුරුන් හෝ අධ්‍යක්ෂකවරයා දිගින් දිගටම එකින් එක මේ ඒකාංගික ටෙලි ඩ්‍රාමා විදියට එකින් එක අලුත් අලුත් නාට්‍ය හදාගෙන යනවා. ඒකේ තවත් එක පියවරක් විදියට මේ බොරැල්ල බෝම්බ සිද්ධියත් අපිට කියන්න පුළුවන්. ඉතින් මේකේ බොරැල්ල බෝම්බ සිද්ධියේදී විශේෂම කාරණාව තමයි මේ හෑන්ඩ් ග්‍රනේඩ් එක නැත්තම් අත් බෝම්බේ ජීවත් බෝම්බේ කියන එක. මේකේ ක්ලිප් එක ගලවලා ඒකට හඳුන් කූරක් තියලා ඉතමත් මේක වෙල් ට්‍රේන් එක කියන්නේ හොඳ පළපුරුද්දක් හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් වෙන්න ඕන මේ වගේ දෙයක් කරන්න. ලේසියෙන් කෙනෙක්ට කරන්න බෑ මේ වගේ දෙයක්. අපිට හිතන්නවත් බෑ. එතකොට එහෙම අටවපු බෝම්බයක් මේක අතින් අල්ලන් ගොඩක් වෙලා මේක ක්‍රියා කරන්න ඕන ඒකත් එක්ක වැඩ කරන්න ඕන එහෙම කරලා තමයි මේක සෙට් කරන්න ඕන. එහෙම පසුබිමක තමයි මේ අහිංසක මිනිස්සෙක්ව පල්ලියේ සේවය කරපු ඒ සංක්‍රිස්තියන් මහත්මයා ඒ මුනි කියන පුද්ගලයාව මේකෙන් සැකකාරයෙක් කියලා චූදිතයෙක් කියලා අරන් යන්නේ. මේ ආරක්ෂක මහජන ආරක්ෂක ඇමතිවරයා කිව්වා ඔහුව
මේවෙද්දී ඒ ඒ දරුවා අවුරුදු 14ක් අත්අඩංගුවටගත් දරුවා පාපොච්චාරණය කරලා තිනවා කියලා මොහු තමයි බෝම්බ දුන්නේ කියලා ඒ වගේ ප්‍රකාශ කරලා මේ අසරණ මිනිස්සයා වරන් ගිහිල්ලා අද වෙනකම් මෙහෙම හොත වෙද්දිත් බන්ධනාගාරගත කරලා තිනවා ඉතින් ඒකේ කනගාටු දායකම කරුණු තමයි ඊයේ දවසේ අනාවරණය කර අපේ පියතුමෙක් ඒ මුනිව බලන්න ගියපෝ ඒ මුනිට ඉතාමත් අමානුෂික ලෙස අහිංසක අසරණ මිනිස්සයාට ඉතාමත් අමානුෂික ලෙස මේ පොලිස් නිලධාරීන් පහර දීලා තිනවා අපි මේක දැඩි ලෙස හෙලා දකිනවා ඉතාමත් කනගාටු දායකයි අපි දැක්ක පහුගිය දවස්වල ඒ අනාෆ් ජසීම් ඒ තරුණ කවියට අත්‍යචීරණම තස් විමර්ශන කොට්ටාසේදී ඔහුට කොයිතරම් ම්ලේච්ඡ ආකාරයෙන් ඔවුන් සලකලා තිනවද ක්‍රියා කරලා තිනවද කියලා හිජාස් හිස්බුල්ලා මේ වනතෙක් තාමත් ඔහු අත්අඩංගුවේ ඉන්නවා ඉතාමත් අනීතික ආකාරයෙන් අසත්සාලි වෙන්න පුළුවන් රිෂාඩ් බදුරුදීන් වෙන්න පුළුවන් මේ ආකාරයෙන් චරිත ගණනාවක් මේ රටේ නිලධාරීන් මේ රටේ යුක්තිය පසඳන ආයතන යුක්තිය ඉෂ්ට කරන්නේ නිලධාරීන් ඉතාමත් අනීතික ආකාරයෙන් අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරා ඉතාමත් ම්ලේච්ඡ ආකාරයෙන් අපි මේ හැම දෙයක්ම ඉතාමත් බරපතල ආකාරයෙන් හෙලා දකිනවා මේක දිගින් දිගටම වෙන සිදුවීමක් ඉතින් මේ බෝම්බ සිදුවීමේ බරපතලම සැක සහිත කාරණාව තමයි කාදිනුන් වහන්සේ මතු කරා වගේ මේ පොලිස් නිලධාරීන් හවස 3 ඉඳලා CCTV පරීක්ෂා කරපු එක. දැන් මේ වෙද්දි ඒ ඩ්‍රාමා එක ඉවර වෙලා අලුත් පිටපතක් නිර්මාණය කරලා අපේ තිරණ සහෝදරයා කිව්වා වගේ දැන් වෛද්‍යවරයෙක්ව අත්අඩංගුවට අරන් තිනවා. පොලිසිය අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් කරා නම් මේ අත් බෝම්බය සම්බන්ධයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම මේකේ ඇඟිලි සලකුණු බැලිය යුතුයි මේකට රස පරීක්ෂකවරයෙක් ගෙනලා රස පරීක්ෂක වාර්තා කැඳවිය යුතුයි නමුත් ඊයේ සූම් සාකච්ඡාවේදී තවත් අනාවරණයක් වුණා මේ බෝම්බේ කිසිම ඇඟිලි සලකුණු වාර්තාවක් අරගෙන නැහැ මේකට රස පරීක්ෂක වාර්තාවක් කරලා නැහැ එහෙමනම් මේක කවුද తిව්වේ මේ බෝම්බේ කොහෙන්ද ගෙනාවේ මොන කාලෙද ඒ හැම දෙයක්ම එලිදරව් වෙන්න තිබුණා නමුත් මේ බෝම්බේ භයානකම කාරණාව තමයි මේ බෝම්බේ නිෂ්ක්‍රීය කරනු වෙනුවට මේ බෝම්බේ ඒ නිලධාරීන් විසින් පුපුරවා හරිනු ලැබ තිබෙනවා මේක බරපතල තත්වයක් රස පරීක්ෂක වාර්තාවක් ඇඳවල නැහැ ඇඟිලි සලකුණු අරගෙන නැහැ එහෙම තියෙද්දී මේ බෝම්බේ නිෂ්ක්‍රීය කරනු වෙනුවට මේ බෝම්බේ පුපුරවා හරිනු ලැබ තිබෙනවා දැන් කොහෙන්ද මේක රස පරීක්ෂක වාර්තාවක් ඇඳවන්නේ දැන් කොහොමද මේක ඇඟිලි සලකුණු බලන්නේ මේ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් මේක තවත් නාඩගමක් විගඩමක් කියලා මේ අපේ නිලධාරීන් දිගින් දිගටම ඔප්පු කරමින් යනවා. ඉතින් මම ඔබගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම ආරක්ෂක අංශවල ඉන්න නිලධාරීන්ගෙන් මේ ඉතාසුළු කොට්ටාශයක් මේ කෙලසන්නේ ඔබේ වෘත්තීය ගරුත්වය. මම විශේෂයෙන්ම අපේ රටේ ආදරණීය ආරක්ෂක අංශවල නිලධාරීන්ගෙන් ඉල්ලනවා. ඔබ අඳින යුනිෆෝම් එක ඔබ ගන්න වැටුපට ඔබ සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. අපේ රටේ අහිංසක දෙමාපියන් අහිංසක ජනතාවගේ බදු මුදලෙන් ඔබලා වැටුප් ලැබලා ජීවත් වෙන්නේ. ඒකට ඔබ ඔබගේ වෘත්තීය ගරුත්වය ඔබ රැකගත යුතුයි. ඔබ ඒකට සාධාරණත්ව ඉෂ්ට කරන්න ඉෂ්ට කර යුතුයි. මේ ඔබගේ වෘත්තීයත්වය ඔබ පාදඩකරණයට ලක් කරනවා නම් දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් ඔබගේ නිල ඇඳුම පාවා දෙනවා නම් ඒක බරපතල තත්වයක්. ඔබ දැනගත යුතුයි මේ දේශපාලන බලය ඉතාමත් తాවකාලිකයි ඔබ දන්නවා මේ යන රටාව අනුව මේ රට ඕනම කෙනෙක් දන්නවා මේ බලය තව මාස කීපයයි තියෙන්නේ තව අවුරුද්දක්වත් මේ ආණ්ඩු තියේදී කියලා අපිට විශ්වාස කරන්න බෑ මේක තමයි මේ මහ පොළොවේ යථාර්ථය අන්න එදාට ඔබ මතක තියාගන්න ඔබට පෙරලා මේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවමයි ඔබ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එහෙම කරපු නිලධාරීන්ට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මොකද මේ දේශපාලන සංස්කෘතිය තව මාස කීපයක් ඇතුළත අපි විශ්වාස කරනවා මේක වෙනස් වෙනවා කියලා. අන්න එදාට මේ දේශපාලන බත් බැලය වෙනුවෙන් තමන් බැල මෙහෙමරකම් කරන තමන්ගේ වෘත්තීය ගලුත්වේ පාවා දෙන නිලධාරීන්ට අනිවාර්යෙන් උත්තර බඳින්න වෙනවා. එදාට ඔය කවුරුත් නැහැ ඔබ වෙනුවෙන් පෙනී හිටින්න. ඒ වගේම මේ මොහොතේ මතක් කරන්න ඕන සරත් වීරසේකර මහත්තුමා කොවිඩ් ආසාදිත වෙලා ඉන්නවා කියලා අපිට මේ ආරංචි වුණා. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මොකද එතුමා අනිවාර්යෙන්ම මේ සිද්ධාමි ඉස්සරහාදි ඉන්න ඕන කෙනෙක් මොකද අපි විශ්වාස කරනවා එතුමා බොහෝ දේවල් මේ ක්‍රියාදාමයන් වල දන්න කෙනෙක් කියලා
මේ යට ගියා ඉතිහාසයේ පාස්කු සිද්ධිය විතරක් නෙමෙයි පාස්කු සිද්ධියට එහා ගියපු සිදුවීම් මොකද 2018 අම්පාර සිදුවීම් වලට එතුමා ඍජුව සම්බන්ධයි කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා දිනවා එතකොට එතනින් පටන් ගත්ත මේ අන්තවාදී නැගටිව් වලට එතුමා එහෙමනම් හවුල්කාරයෙක් වෙන්න ඕන එතකොට පාස්කු සිද්ධිය වෙන්න පුළුවන් එතනින් පස්සේ සිදුවීම් සම්බන්ධ එතුමාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපිට බරපතල ප්‍රශ්න තියෙනවා අපි දිගින් දිගට මේවා මාධ්‍ය හමුවේ කියලා තියෙනවා ඒක නිසා සරත් වීරසේකර ඇමතුමා අනිවාර්යයෙන්ම ඉන්න ඕන ඒක නිසා එතුමාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හැබැයි ඒ වගේම එතුමාගේ පවුලේ උදවියට සහ ඥාති හිත මිතුරන්ට කියන්න ඕන අපි විශ්වාස කරන විදිහට මේ දේශපාලනය කියව ගත්තාම එතුමා ඉන්නෙත් අපිටත් වඩා බරපතල අවදානමක මේක බරපතල විදිහට දකින්න මොකද සමාජයේ බොහෝ වෙලාවට මේ වෙලාවේ කතා වෙනවා හාහුවක් තියෙනවා අර කිලි මහරජා මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර ඇමතිතුමාගේ ඒ කොවිඩ් ආසාදිත මරණ සම්බන්ධිනු සමාජයේ කතා කරනවා සැක සහිතයි කියලා ඒ වගේම ASP සමන් වීරසිංහ සයින්ද මරුදු පරීක්ෂණ කරපු කොවිඩ් ආසාදිත වෙලා මැරුණා කියලා පහුගිය දවස්වල මාධ්‍ය අනාවරණය කරලා තිබුණා ඒ මරණයත් ඉතාමත් සැක සහිතයි කියලා මාධ්‍යවල වාර්තා කරලා තිබුණා ඒක නිසා අපි හිතන විදිහට මේ දේශපාලන ඉතිහාස දැක්කම සරත් වීරසේකර මහතාත් ඉන්නේ බරපතල ජීවිත අවදානමක අපි කියන ඔහුගේ පවුලේ උදවියට එතුමාව බලා ගන්න එතුමාව ආරක්ෂා කරන්න මොකද මේ ගේම් වල හැටි එහෙම තමයි කවුගේ හරිය ගාව තොරතුරු තිබුණා නම් කවුරු හරි මේ දේවල් දන්නවනම් ඔවුන්ගේ ආරක්ෂාව තකා මේ ලෝක දේශපාලන ඉතිහාසයේ අනිවාර්යෙන්ම ඔවුන්ව ඝාතනය කරනවාමයි ඒක තමයි ලෝක දේශපාලනෙන් අපි ඉගෙනගෙන තියෙන පාඩම් ඒක නිසා නැවතවතාවක් කියනවා සරත් වීරසේකර මැතිතුමා ඔහුගේ හිතමිත්‍රාදීන්ට ඔහුගේ ඥාතීන්ට ඒ වගේම පවුලේ උදවියට ඔහු ආරක්ෂා කරගන්න කියලා ඒ වගේම තමයි පහුගියදා රාජාසන කතාවේදී අපේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරා එතුමා බලයට ඇවිල්ලා මේ වෙද්දී රටේ ජාතික ආරක්ෂාව සපත කරලා තිනවා තහවුරු කරලා තිනවා කියලා. ඉතින් මම මේක සම්බන්ධයෙන් මගේ පෞද්ගලික Facebook පිටුවෙත් වීඩියෝ එකක් මීට කලින් දැම්මා මම නැවත වතාවක් එක මතක් කරන්න කැමතියි. මුලින්ම කියන්න ඕන එතුමා ඒ කතාව කරෙත් කොලයක් බලාගෙන කවුරු හරි ලියලා දීපු එකක්. ඉතින් මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරනවා මේ කතා ලියලා දීන නිලධාරීන් මේ පුද්ගලයන් එතුමාගේ උපදේශකයන් එතුමා මේ ආකාරයෙන් අපහසුතාවයට පත් කරන්න එපා. එතුමාගේ එතුමා යම් කිසි තාක් දුරට ගොඩනගාගත් කීර්තිනාමය තව තවත් කෙලසන්න එපා. ඔබලා බරපතල වරදක් එතුමාට කරන්න. ඉතින් එතුමාගේ පවුලේ උදවියටත් කියනවා මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපේ මේක එක්කිනාට ඕන විදියට මේක විනාශ කරන්න දෙන්න එපා. මේ අපි සියලු දෙනාගම මේ රටේ ජනාධිපතිවරයා. තව අවුරුදු කීපයක් යනකම් මේ රටේ 122ක් වෙන ජනතාවගේ ජනාධිපතිවරයා. ඉතින් ලෝකේ විදේශ තාන්ත්‍රිකයෝ තියාගෙන එතුමා කතා කරන්නේ මේ. ලෝකයක් ඉදිරියේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදියට. එතුමා කියනවා මහා උජාරුවට ඇවිල්ලා මම මේ වෙද්දි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියනවා කියලා. මන් දන්නේ නැහැ එතුමා ජාතික ආරක්ෂාව කියන වචනේ තේරුමවත් දන්නවද කියලා. මේ වෙද්දි රටේ මිනිස්සුන්ට කන්න නැහැ. මේ වෙද්දි ගොවියන්ට පොර ටික නැහැ. මං අහනවා මේ වෙද්දි ආහාර සුරක්ෂිතතාවයක් රටේ තියෙනවද කියලා. මේ වෙද්දි රටේ උද්දමනය අංක 2 සීමාව පහු කරගෙන යනවා. දවසෙන් දවස බඩු මිලි ඉහළ යනවා. මේ රටේ මූල්‍ය වෙළඳ පොළ කඩා වැටලා බැංකු ඉතාමත් අවදානම් තත්වයක ඉන්නේ. ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. ලංකාවේ ඉන්න ආයෝජකයොත් ලංකාවෙන් පිටට යනවා. මූල්‍ය වෙළඳ පොළ ඉතාමත් අස්ථාවර අස්ථායි තත්වයක තියෙන්නේ. මූල්‍ය සුරක්ෂිතතාවය මේ රටේ තියෙනවද කියලා. මේ රටේ පාරවල් ගානේ මිනිස්සු මැරිලා යනවා. අද වෙද්දි පහුගිය දවස්වල මම දැක්කා තනින් තන ඇලකාණු වලින් මිනිස්සුන්ගේ මලමිනි අහුවෙනවා. අඳුරානොගත් මලමිනි අබිරහස් ලෙස මියගිය මලමිනි මේ රටේ තැන් තැන් වලින් හමු වෙන්න පටන් අරන් තිනවා ආයේ. PCR එකක් කරගන්න හරියට තැනක් නැහැ. PCR එකෙන් මිනිස්සු හූරගෙන කනවා. ඇන්ටිජන් ටෙස්ට් එකක් කරගන්න තැනක් නැහැ. මේ රටේ දිනකට කොවිඩ් ආසාදිතයෝ කී දෙනෙක් අහුවෙනවද කියලා මේ රටේ ජනතාව දන්නේ නැහැ. ඒ දත්ත සම්බන්ධයෙන් බරපතල සැක සහිතතාවයක් අපිට දිනනවා. මේ රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපිට බරපතල සෞඛ්‍ය තත්ත්වේ බරපතල තත්ත්වයක තියෙන්නේ බෙහෙත් ටික හොයාගන්න බැරි තැනක අපේ රෝහල් වලට බෙහෙත් ටික නැති තත්ත්වයකල් තියෙන්නේ මේ රටේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයක් තියෙනවද කියලා මම අපේ රටේ ජනාධිපතිතුමාගෙන් අහනවා ඒ වගේම තමයි අද වෙද්දි බලශක්ති ශේෂ්ත්‍රයේ දැඩි ලෙස අර්බුද තත්ත්වයක තියෙන්නේ කොයි වෙලාවේ ලයිට් කපයිද කොයි වෙලාවේ වාහන එකතන නතර වෙයිද කොයි වෙලාවේ පෙට්‍රල් ඩීසල් ටික නැති වෙයිද කියලා අපි දන්නේ නැහැ අද බලශක්ති සුරක්ෂිතතාවයක් මේ රටේ තියෙනවද කියලා මම මේ ජනාධිපතිතුමාට කතා ලියලා දෙන මිනිස්සුන්ගෙන් උපදේශකවරුන්ගෙන් අහනවා
අද පරිසර ශේෂ්ත්‍රයේ දිගින් දිගටම ඉතාමත් අවාසනාවන්ත ඛේද ජනිත ලෙස විනාශ වේගෙන යනවා. අපි පහුගිය අවුරුදු දෙක පුරාවටම හඬ නැගුවා. අපි දැක්කා මුත්‍රාජ වලට අත්වෙන ඉරණම, යාලට අත්වෙන ඉරණම, විල්පත්තුවට අත්වෙන ඉරණම, මේ රටේ ගංගා ඇළදොළවල් වලට අත්වෙන ඉරණම අපි දිගින් දිගටම හර නැගුවා. අද වෙද්දි එක්ස්ප්‍රස් පර් නෞකාවේදී නෞකාවෙන් වෙච්ච විනාශයට හරියාකාර උත්තරයක් අපිට හම්බෙලා නැහැ. ඒ පීඩිතී ඒ ජනතාවට වින්දිතයන්ට අද වෙනකම් වන්දි හරියාකාරව ලැබිලා නැහැ. පරිසර ශ්‍රේෂ්ඨයේ දිගින් දිගටම විනාශ වෙන බරපතල අර්බුදයක තියෙන්නේ. පාරිසරික සුරක්ෂිතතාවයක් තියනවාද කියලා මම මේ රටේ මේ ආණ්ඩුවෙන් සහ ජනාධිපතිතුමාගෙන් අහනවා. ඉතින් ජාතික ආරක්ෂාව කියන්නේ මේ හැම එකේම එකතුවක්. හන්දියක් හන්දියක් ගානේ පොලිසිය හිටවලා පල්ලි ඉස්සරහා ගේට්ටු ඉස්සරහා පන්සල් ඉස්සරහා හමුදාව තියෙනකවත් පොලිසිය තියෙනකවත් ඐඩෙන්ටිටි චෙක් කරනකවත් බෑග් චෙක් කරනකවත් නෙමෙයි. අද ඒ තත්ත්වෙට මේ රට වැටලා තියෙනවා. ඒකෙන්ම කියනවා මේ රටේ ජනතාව ඉන්න බරපතල සැකසහිතතාවයක බරපතල භීතියක. ඒකෙන්ම කියන්නේ මේ රටේ ජාතික ආරක්ෂාවක් නැහැ කියන එක. ජනතාවට සුරක්ෂිතතාවයක් නැහැ කියන එක. අද සිවිල් ක්‍රියාකාරිකයෝ සමාජ ක්‍රියාකාරිකයෝ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරද්දී ඔවුන් ප්‍රශ්න කරනවා නම් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරන් යනවා නම් ඒකෙන් කියන්නේ මේ රටේ නිදහසේ කතා කරන්න ජනතාවට අවකාශයක් නැහැ කියලා. නිදහසේ කතා කරන්න අවකාශයක් නැත්නම් මේ රටේ ජනතාවට කොහෙන්ද ජාතික ආරක්ෂාවක්? මම ප්‍රශ්න කරනවා මේ ආණ්ඩුවේ. විශේෂයෙන්ම මතක් කරන්න කැමති මම ඒ ආකාරයෙන් එච්චර අධ්‍යයනයක් කරලා කැපකිරීම කරලා අපි කණ්ඩායමක් විදියට මේ රජයට කරේ කියා ගන්න බැරි තරම් උදව්වක්. එහෙනම් ජනාධිපතිතුමා කරන්න ඕන අපිට ජනාධිපති මන්දිරයට ගෙනල්ලා ලැබීම් සම්මාන දෙන එක. එහෙම කරන අපි කණ්ඩායම දිගින් දිගට මර්ධනය කරන එක ජාතික ආරක්ෂාවේ කොටසක්ද කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මුලින්ම ජනාධිපතිතුමාට මේ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියලා, මේ විෂයපතේ මොකක්ද කියලා අවබෝධයක් අරන් දෙන්න මේ උපදේශකවරුන්ට කියන්නේ. ගොඩක් දෙනෙක් මම මේ කතා කරාට පස්සේ අහලා තිබුණා, එහෙනම් උඹ කියපංකෝ ජාතික ආරක්ෂාව කරන්නේ කොහොමද කියලා, ඔයිට වඩා කරන්න පුළුවන්ද කියලා. බොහොම සරල කාරණාවක් තියෙන මම ජනාධිපතිතුමාට පුංචි යෝජනාවක් කරනවා. මම ওই පුටුවේ හිටියනම් අපි දන්නවා මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රාමාණික දැනුමක් තියෙන විදේශයන් වල අධ්‍යාපනය ලැබූ චරිත ගොඩාක් තියෙනවා. චරිත ගොඩාක් ඉන්නවා. මේව නම් කරගෙන මේ ජාතික ආරක්ෂාවේ පහුගිය දශවර්ෂයේ දත්ත අරගෙන ඇනලයිස් කරලා අපිට බලන්න පුළුවන්, අපිට කැටගරයිස් කරන්න පුළුවන් කොයි කොයි පැතිද ඉතාමත් අවධානම් පැති තියෙන්නේ කියලා. ත්‍රස්ත ප්‍රහාර වෙන්න පුළුවන්, පරිසර සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, අපිට මේවා කැටගරයිස් කරන්න පුළුවන්. මේ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් ඔබතුමා දිස්ත්‍රික්ක 25ම අපි දැක්ක පහුගිය දවස්වල මේජර් ජෙනරල්ලාපත් කරනවා, කාර්ය සාධන බලකායන්පත් කරනවා. මෙන්න මේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් මේ නිශ්චිත විශේෂේශ්‍ර සම්බන්ධයෙන් මේ කාර්ය සාධන බලකායන්පත් කරලා ඔබතුමාට පුළුවන් සතිපතා මේ කාර්ය සාධනය අධ්‍යයනය කරන්න, මේ කාර්ය සාධනය සම්බන්ධයෙන් ඇගීම් කරන්න. ඔබතුමා කතා කරන්න ඕන මේ ඇගීම් වාර්තා එක්ක, මේ දත්ත එක්ක. නැතුව මිනිකන් එකපාරටම ඇවිල්ලා මම ජාතික ආරක්ෂාව තහවුරු කරා කියලා නෙමෙයි. ඔබතුමාට කියන්න පුළුවන් වෙන ඕන 2021 තිබුණේ මෙන්න මේ ශේෂ්ත්‍රය මෙහෙමයි, 2020 තිබුණේ මෙහෙමයි, 2022 ජනවාරි වෙද්දි මෙන්න මේ කාර්ය සාධනය අනුව මේ ආකාරයේ ප්‍රගතියක් අපි අත්පත් කරගෙන තියෙනවා කියලා. රටක ජනාධිපති කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. අපි මහතීර් මොහොමඩ්ලා බලාපොරොත්තු වුණා ඔබතුමාගෙන්. එතකොට නේරුලා බලාපොරොත්තු වුණා. එහෙම බලාපොරොත්තු වෙච්ච එතකොට එහෙම බලාපොරොත්තු වෙච්ච මේ ජනාධිපතිවරයෙක් අද එකපාරටම ඇවිල්ලා නිකන් අර මාධ්‍යවල කියනා වගේ පම්පෝරි ජනක කෙනෙක් වෙනවට, කයිවාරුකාරයෙක් වෙනවට තරුණ පරම්පරාව විදිහට අපි කැමති නැහැ. ඉතින් ජනාධිපතිතුමාට අවසාන වශයෙන් උත් කියන්නේ මේ රටේ තව අවුරුදු තුනක් යනකම් අපි හැම දිනාගම ජනාධිපතිතුමා ඔබතුමා. ඉතින් ඔබතුමා පොරොන්දුවක් දුන්නා විශේෂයෙන්ම පාස්කු වින්දිතයන්ට, කතෝලික ජනතාවට, මුළු මහත් ජනතාවට ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබතුමා ඉෂ්ට කරනවා කියලා, ඔබතුමා සපත කරනවා කියලා. නමුත් අවුරුදු දෙකක් ගිහිලත් ඔබතුමා තැන් තැන් වල කතා දුන්නා, කයිවාරු ගැහුවා විතරයි, අපි ඒකක්වත් ක්‍රියාත්මක වෙනවා දැක්කේ නැහැ. ඉතින් මම අවසාන වශයෙන් උත් කියන්නේ මේ ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොටසක් උපුටා දක්වමින් ඔබතුමා පැහැදිලිවම කිව්වා ඒකේ 13 වෙනි පිටුවේ මේක තියෙනවා අප්‍රේල් 21 සිද්ධිය කියලා. මම පොඩ්ඩක් ඒක කියවන්නම්. ලෝබුරා විවිධ මුහුණු වලින් ව්‍යාප්ත වෙමින් පවතින ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයේ දැන් දැන් මහා පරිමාණ මට්ටමින් ශ්‍රී ලංකාව තුලටද කඩාවැද ඇති බව අප්‍රේල් 21 දා සිදු වූ බරපතල ත්‍රස්ත ප්‍රහාරය නිසා පැහැදිලි වේ. ත්‍රස්ත ප්‍රහාරයට වසරද ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම වසර 10ක් ඇතුළත යලිත් එවන් වූ බිහිසුණු ත්‍රස්තවාදයට රතුරු රට ගොදුරු වීමේ ප්‍රධාන හේතුව ආරක්ෂක ශේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීම්ය.
අනෙක් හේතුව නම් ත්‍රස්තවාදයට උඩුගඩ දෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමය. ඒකෙදි ඔබතුමා කියනවා මෙම සිද්ධියට සම්බන්ධ සියලු නීති උල්ලංඝනය කර ඇති සැබෑ අපරාධකරුවන් හවුල් කරුවන් අනුබල දුන් සහ වගකීම් පැහැර හැරි සියලු දෙනාටම රටට හෙළිදරව් කර සහ නොපමාව දඬුවම් ලබා දීම සඳහා पूर्ण बलतल सहित स्वाधीन कमीशन सभा पत्कर अतर एम कमीशन योजना कड़िनमी क्रियावट नियमट पीवर गणील एम प्रहार निशापावट लकूवे श्रीलंका प्रतिकार कर नुहकियाट रजे पूर्ण अनुग्रह विदेश प्रतिकार लाधीम कट्युत करणवकील सदाकालिक अकर्मण्यतावट पत्वा दीर्घकालीनवरकबलागणीम संधा वेडपिलकस्करणवकील එම ප්‍රහාර නිසා දෙමාපියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීමට ඉදිරිපත් වී සිටින ඔවුන්ගේ ඥාතීන්ට මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කරනවා කියලා. එම සිද්ධිය නිසා මියගිය පුද්ගලයන්ට සහ පවුල්වලට මෙතෙක් ගෙවා නොමැති වන්දි මාස දෙකක් තුල ලබා දීමට කටයුතු සම්පාදනය කරනවා කියලා. ඉතින් මම ජනාධිපතිතුමාගෙන් කියන්නේ අපි කියන දේවල් නෙමෙයි. කරුණා කරලා ඔබතුමා නැවත වරාවක් වතාවක් මේ ඔබතුමාගේම ඉදිරිපත් කරපු අවුරුදු දෙක දෙකහමාරකට කලින් ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න. අපි හිල්ලන්නේ මෙන්න මේ දේ ඉෂ්ට කරලා දෙන්න. දැන් කමිෂන් සභාව වාර්තා අවිල්ල තිනවා. ඒක නිර්දේශ කරලා තිනවා. මේ නිර්දේශවත් ඔබතුමා තව දුරටත් කයිවාරු නොගහ ඔබතුමා උද්දච්ච නොවි අපේ රටට වග කියන ජනතාවට වග කියන ජනාධිපතිවරයෙක් විදියට අපේ මේ ඉල්ලීමට සවන් දෙන්න. පාස්කු විරිදා ප්‍රහාරයට අවුරුදු 3ක් සපිරීමට ඉස්සෙල්ලා ඔබතුමා ඒක ඉෂ්ට නොකරොත් මේක අපි සිවිල් සංවිධාන අපි සියලු දෙනාම අද මේ වෙද්දී එකතැනට එකතු වෙලා තියෙනවා. අපි මේක බරපතල ලෝකේ පුරා ව්‍යාප්ත වෙච්ච විරෝධතාවයකට අරන් යනවා කියන අරතුණු අනතුරු ඇඟවීමත් අද දවසේ ඔබතුමාට ලබා දෙනවා. ඒ වගේම කියන්න කැමති මේ වෙද්දී ක්‍රිස්තියානි ගිහි සංවිධාන සියලු දෙනාම එකම මේසකට ඇවිල්ලා අපි එකම තැනක ඉඳලා මේ අරගලයට එකතු වෙලා තිනවා. බොහෝ දෙනෙක් උත්සාහ කරා මම කලින් කිව්වා වගේම අපිව බෙදීමට ලක් කරන්න. अपराध परीक्षण දෙපාර්තමේන්තුවෙත් ඒක අධ්‍යක්ෂකවරයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. කතෝලික සභාව දැන් බෙදිලා නේද? කාදිනල් උන්වහන්සේත් එක්ක දැන් කවුරුත් නැහැ නේද? උන්වහන්සේගේ ඉතිහාස ක්‍රියාකලාපයන් නිසා මානව හිමිකම් සංවිධාන සහ උතුරේ රදගුරු තුමල්ලා කාදිනල් උන්වහන්සේත් එක්ක නැහැ නේද? සිවිල් ක්‍රියාකාරකයෝ නැහැ නේද කියලා ඒ වගේ ප්‍රශ්නයක් මගෙන් ඇහුවා. ඉතින් මේ වෙද්දී අපි ඒකට උත්තර දීලා තිනවා. අපි එකම සභාවේ ක්‍රිස්තු දේහයේ කොටසක් විදියට අපි එකතු වෙලා තිනවා. අපිව පීඩාවට පත් කරන්න ක්‍රිස්තියානිය තුල අපි එකතු වෙනවා. ඒක තමයි අපි අත්දැකීම. අපිව තලන්න තලන්න අපි තවත් ශක්තිමත් වෙනවා. එදා ජේසුස් වහන්සේ මේ ලෝකයට එළිය දැක්කෙත් උන්වහන්සේ වින්දිතෙක් විදියට අතිශය පීඩාකාරී යුගයක ජේසු කියන මානව හිතවාදියා ඒ ආකාරයෙන් මේ ලෝකයට එන්නෙත් ප්‍රවිෂ්ඨ වෙන්නෙත් ඒ පීඩා නිසා. ඉතින් අපිත් මතක් කරන්න කැමති අපිට පීඩා කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි. මොකද ඔබේ පීඩා අපිව තව තවත් ශක්තිමත් කරනවා. ක්‍රිස්තියානි තුල අපි තව තුරටත් ඒකත්වයටපත් කරනවා. ඔබ හිතනවනම් අපිව බෙදන්න අපිව කඩන්න පුළුවන් කියලා. අපි අද වෙද්දී අවුරුදු 3ක් මේ යන ගමන තුලත් අපි පෙන්වලා තිනවා අපි වඩා වඩාත් ශක්තිමත් වුණා මිසක් අපි වඩා වඩාත් එකතු වුණා මිසක් අපි කොයි මොහොතකවත් අපි බෙදුන්නේ නැහැ. ඉතින් අපි බොහොම ශක්තිවන්තව බොහොම එකමුතුව අපි අපේ ගමන ඉස්සරහටත් අවසානයේ දක්වා ජයග්‍රහණීව රැගෙන යනවා කියන පණිවිඩයයි අද දවසේ දෙන්නේ. බොහොම ස්තුතියි.